විදුහල් ප්‍රතිවරයෙකුට සහ මුල් ගුරුවරියකට තාව 1936 ජූලි මාස 30 වනදා බූස්ස ප්‍රදේශයේදී උපත ලද පර්සි ගිම්සන් මෙන්ඩිස් අබේසේකර ජනාතරය දිනාගත්තේ පර්සි අංකල් යන නාමයෙනුයි. අධ්‍යාපනයේ සඳහා මුලින්ම රිච්මන්ඩ් විදුහලට ඇතුළත් වන පර්සි පසුව ශාන්ත ඇලෝසියස් විදුහල වෙත යොමු වෙනවා. ඔහුගේ ක්‍රිකට් දිවියේ ආරම්භය සිදුවන්නේ එහිදී. පසල් පියේදී ඔහු දකුණතින් පිටදඟ පන්තු යවන වමත් පිතිකරුවෙක්. කුඩා කල පටන්ම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළත් පියාට අවශ්‍ය වූයේ පර්සිව නීති ශාස්ත්‍රයට යොමු කිරීමටයි. කෙසේ නමුත් 1961 දී පර්සි තොග පාලන නිලධාරියෙකු ලෙස සිය රැකියාව ආරම්භ කරනවා. ඔහු ජාතික දජය සියතටගෙන පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිරිකන් වන්නෙකු ලෙස කටයුතු කළේ 1979 වසරේදී. ඒ 1979 වසරේ බටහිර ඉන්දිය කොදෙව් දේශයේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී. එතැන් පටන් දශක 4කට අධික කාලයක් පුරා ලොව වටා යමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිකන් වන්නෙකු ලෙස ඔහු කටයුතු කළා. ජයග්‍රහණ වලදී මෙන්ම පරාජයන් හිදීත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ප්‍රේක්ෂකයන් සමග රැඳෙමින් කළ මෙහෙවර වෙනුවෙන් ඔහු ලෝක ප්‍රකට ක්‍රීඩකයන්ගේ පවා ආදරයට ගෞරවයට පාත්‍ර වූවා. හිතේත් ගතේත් සවිය ඇතිතාක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැල්ලසේ රැඳුණු ඒ සොඳුරු මිනිසා ඊයේ සිය දිනෙත් සදහටම පියාගත්තා. අභව ප්‍රාප්ත වන විට ජීවන ගමනේ 87 වන කඩුල්ල පසු කර සිටි ඔහු පසුගිය කාලයේ රෝගාතුරව සිටියා. ඒ හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි පර්සි වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු මිය ගියේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙයක් ඉටු කරමින් අප අතරින් සදහටම සමුගත් පර්සි අංකල් ඔබට සුපර් කමන්. අවුරුදු 40ක් මේ සිංහ කොඩිය වන්ලා අපේ රටට ලංකාවේ පිට රට කොඩියක් වන්ලා ඩොලර් කෝටි ගණක් මට දුන්නත් ලෝකෙ බට රත්තරන් දුන්නත් මගේ රටේ කොඩිය ඇර වෙන කොඩියක් මම වන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.